ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දුන් අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කරනු ලැබුවා. එමෙන්ම වහම ක්‍රියාත්මක වන පරිදි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාද සිය ධුරයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉවත් කර ඇති අතර ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනවා. ඒ අනුව නව අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සිරිසේන අමරසේකර මහතා පත් කිරුණු අතර ඔහු අද පසුරුවේ සිය ධුරයේ වැඩභාර ගන්නු ලැබුවා. මේ අතර පාර්ලිමේන්තු සැසිවාරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර ඇති අතර පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මාස 16 වනදා නැවත රැස්වීමට නියමිතයි. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබුවා. මේ අතර පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඉරිදා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර කතානායකවරයා නිවේදනය කළේ පැන නැගී ඇති තත්ත්වයට අදාළව අපක්ෂපාතීව සහ නීතියට අනුව කටයුතු කරන බවයි. අග්‍රාමාත්‍යවරයා පත්කර ගැනීමේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්විය යුතු අතර එක්සත් ජාතික පක්ෂයට හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 113 දෙනෙකුගෙන් යුත් බහුතර බලය මෙවර පාර්ලිමේන්තුවේදී හිමි වූයේ නැහැ. මේ වන විට පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 106ක් හිමිව ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි මන්ත්‍රී ධුර සංඛ්‍යාව 95ක්. ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රී ධුර 16ක්ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ධුර 6ක්ද හිමිව ඇති අතර EPDP පක්ෂයට හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අතුරුලිය රතන හිමියන්, ආනන්ද අලුත්කමගේ හා වසන්ත සේනානායක යන මන්ත්‍රීවරු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සහයෝගය පළ කිරීමට තීරණය කර ඇති අතර ඉලංගේ තමිල් අරසු කච්චි පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පාර්ශ්වයකට සහයෝගය ලබා නොදෙන බවට මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා. නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිරුම් දීමට නියමිතයි. කැබිනට් මණ්ඩලය පත්කිරීම සඳහා වන සාකච්ඡා අද පෙරවරුවේ සිටම මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත්තුණා. දැන් ඔබ දකින්න ඇති මේ වෙනා වෙනකොට මනෝ ගණේෂන්ගේ සහෝදරයා මේ ස්ථානයට ආවා. ඒ වගේම වසන්ත සේනානායක ආනන්ද අලුත්ගමගේ ඒ වගේ මන්ත්‍රීවරු දැනට පැමිණෙමින් පවතිනවා. අර අලුතෙන් එකතු වෙන කට්ටියත් එක්ක හෙට උදේ අපි සාකච්ඡාවක් පවත්වන්න කටයුතු කරලා තියෙනවා. අපි හිතනවා 120 ඉක්මවයි කියලා. අලුත් කැබිනට් එක සීමා සහිත කැබිනට් එකක් බවට තමයි දැන් කතා කරේ. විමල් විරංශ මන්ත්‍රීතුමා කිව්වා මේක අන්තර්කාලීන ආණ්ඩුවක් හැටියට හඳුන්වන්න කියලා. ඒකටත් අපි එකඟ වුණා. ජනාධිපතිතුමාට අපි අගමැතිතුමාට හිටපු ජනාධිපතිතුමාට බලය දුන්නා එතුමාට අවශ්‍ය විදිය ඕන විදිය කරන්න කියලා. මට කියන්න බෑ ඒක. අග්‍රාමාත්‍ය ලේකම්වරයා තව නොබෝ වෙලාවකින් පත් වෙනවා. මහින්ද මහත්තයා වෙනුවෙන් හැමදාම කතා කරපු මම අදත් හෙටත් මගේ සම්පූර්ණ සහයෝගය සහ මගේ ඡන්දය මම පාවිච්චි කරනවා. දේශපාලන පරිගණන වලට අපි කිසිසේත්ම යොමු වෙන්නේ නැක පැහැදිලිව කියනවා. කැබිනට් මණ්ඩලය කීයක් ඉඳලා පත්? ඒක දැම්ම යහන්න එපා. පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඊයේ ගේම් එක ගැහුවා වගේ ඉතුරු ටිකක් ගහන්න. පුතුවරට හඬක් හදන්න කිසිය දාතුරට වඩා වැඩි පිටක් ඉන්නවද මේ? 113 වේ 3-2ක් පෙන්නනවා. 3-2ක් පෙන්නනවා. ඉච්චරයි කියන්න තියෙන්නේ. මේ ගැහුවේ වල් කොලයක් විතරයි තාම ඈ. තාම තුරුම්පු ගැහුවේ නැහැ අපි. හෙට අනිද්ද වෙනකොට තුරුම්පු ටිකක් ගහනවා. හරි? අන්න එතකොට බලා ගන්න පුළුවන් කොහොමද ගේම් කියලා. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකින් අද මාධ්‍ය හමුවකටද එක් වුණා. ලෝකයේ බොහෝ රටවල්වල සමගි ආණ්ඩු කඩා වැටුණාම ඒ අග්‍රාමාත්‍යවරයා අස්වීම හෝ අස්වී යෑම හෝ අස්කිරීම සිද්ධ වෙනවා. අලුත් ආණ්ඩුවක් දිරුම් දෙනවා. ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුවේ බහුතරයක් නියෝජනය කරන බව මේ වෙන විට මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. අපි වගකීමෙන් මේක කියන්නේ. ඇයි නොවැම්බර් 16 වෙනිදා වනතුරු පාර්ලිමේන්තුව කල් දැම්මේ? දැන් අපිට සිදු වෙනවා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට. මොකද මෙතෙක් දුරට තිබෙච්ච තීරණය තමයි නොවැම්බර් 5 වෙනිදා අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා කියලා. දැන් දවස් 4 පහකින් අංග සම්පූර්ණ අයවැය ලේඛනය කිසිසේත් ඉදිරිපත් කළ නොහැකි. හැබැයි ඒකට නීතියේ වෙන විකල්ප ක්‍රමයක් තියෙනවා. අතුරු සම්මත ගිණුම හරහා මාස 3කට ආණ්ඩුව ගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා දීමට පුළුවන්. ඉතින් ඒක ක්‍රමානුකූලව විධිමත් පරිදි සකස් කරන්න ඕනේ. ඒකට දින කිහිපයක් ගත වෙනවා. ගරු මහින්ද රාජපක්ෂ අගමැතිමත් එක්ක මම තමයි සම්බන්ධීකරණ කටයුතු සියල්ල සිදු කරේ. පුද්ගලිකව මන්ත්‍රීවරුන්ට කතා කරලා මන්ත්‍රීවරුන්ගේ ඒකගතාවේ අරගෙන එතුමා මට ඊයේ හවස වෙනකොට කිව්වා ඔබතුමත් තාම එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මගෙත් එක්ක එකතු වෙන්න එපා. මොකද මේ රටේ නීතිය පිළිබඳව විශ්වාසයක් මගේ තාම විශ්වාසයක් නැහැ. මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලට ඒ වගේම දේපළවලට
අනිකුත් ප්‍රශ්නවලට මට මේ රට හදන කල් යම් කාලයක් අවශ්‍ය වෙන නිසා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සහ අනිකුත් සියලු කටයුතු බලා ගැනීමේ වගකීම මට තාම බාර ගන්න බැරි නිසා සියලු මන්ත්‍රීවරුන්ට කිව්වා ඒ පක්ෂ දේශපාලන නායකින් එක්ක බොහොම සුහදව කටයුතු කරන ලෙසත් ඒ වගේම පාර්ලිමේන්තුවේ කොයි වෙලාවෙද බහුතරය මම ඉල්ලන්නේ අවස්ථාවේදී අපිත් එක්ක එකතු වෙන්න කියලා. අර්ලියගහ මන්දිරයේ පැවතිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පස්සේ අපිත් එක්ක සාකච්ඡා කළේ සියලු මන්ත්‍රීවරු බොහොම පැහැදිලිව කතා කරා. අපි මෙතන හිටියට අපි ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක ඔබතුමායි පණිවිඩය දෙන්න අපි කතා කරන වෙලාවට එනවා කියලා බොහොම පැහැදිලිව කවදද පාර්ලිමේන්තුව කැඳවන්නේ. එදාට අපි එක්සත් ජාතික පක්ෂයේ 20කට වැඩි සංඛ්‍යාවක් අපි ඇවිල්ලා අත උස්සලා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාර්ලිමේන්තුවේ මොන ඡන්දයක් ආවත් බහුතරය මහින්ද රාජපක්ෂ මහත්මයාට දෙන්න එකඟතාවය අරගෙන තමයි එතුමා ඊයේ ඔය තීන්දුව ගත්තේ. ඔබතුමන්ගේ විහිළු බලමින් අවුරුදු 3 මාරක් මේ රටේ මිනිස්සු කාලය කා දැම්මා. අරලියගහ මන්දිරෙන් අද උදේ 8ට යනවයි කියලා ඊයේ සන්ධ්‍යාවේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ට කිව්වේ. අද උදේ 8ට යනවයි කියලා. එහෙම කියපු අගමැතිතුමාට ආයි තණ්හාව ඇති වෙලා අර සමහර ගෙවල් වල ඉන්න ගෙම්බු පන්න ගන්න අමාරුයි වගේ අරලියගහ මන්දිරේට වෙලා දැන් ඉන්නවා. ජාත්‍යන්තර විහිළුවක් බවට පත් වෙන්න එපා. තානාපති කාර්යාල ඔබ දෙස බලාගෙන ඉන්නේ සිනහමුසු මුහුණින්. මේ රටේ මිනිස්සු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දෙස බලාගෙන සිටින්නේ සමච්චල් සහගත හැඟීමෙන්. හිටපු අගමැතිතුමන්ට අද දවසත් අපි අරලියගහ මන්දිරයේ සුවසහනයක් ඇතුව රාත්‍රී නිින්දට යන අවස්ථාව ලබා දෙන්න. හිට පෙරවරුව සිට ආරම්භ වෙන කාලය හිටපු අගමැතිතුමනි ඔබතුමාට ඒ විදිහේ සානුකම්පිතව සලකා බලන කාලයක් බවට පත් වෙන එකක් නැහැ. ඒ නිසා කරුණාකරලා අර විලිලැජ්ජාවේ සන්තෝෂි බෑ කියලා කියන්න අනිත් මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැතුව කරුණාකරලා බැහැල යන්න. බැහැල යන්න නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඊයේ සන්ධ්‍යාවේ පොලිස් ප්‍රතිපූජිත ජයසුන්දර මැතිතුමන් ඇවිල්ලා වත්මන්නා ග්‍රාමාධිතුමාට සැලියුට් ගහලා එතුමාගේ උපදෙස් අනුව නියෝග අනුව කටයුතු කරන්න බැඳීම පළ කළා. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ සියලුම ප්‍රධානීන් ඇවිල්ලා තමන්ගේ පක්ෂපාතිත්වය පළ කළා. ඊයේ උත්සාහ කළා ජාතික රූපවාහිනිය ඇතුළට ගියා මංගල සමරවීර මහත්තයා, තව චතුර සේනාරත්න චතුර කතිකයා, ඒ වගේම රාජිත සේනාරත්න මැතිතුමා, හැරිසන් සාගල රත්නායක මැතිතුමා මේ වගේ අය ගිහිල්ලා බැලුවා ජාතික රූපවාහිනිය අත්පත් කරගන්න. ඉතින් ඒකත් කරගන්න බැරි වුණා. ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවක්වත් තියාගන්න බැරි වුණා. ඉතින් දැන් අරලියගහ මන්දිරේ විතරක් තියාගෙන බම්බු ගහන්නද? ඔය අරලියගහ මන්දිරේට මිනිස්සු ඇවිල්ලා පන්න ගන්න තත්වයකට නම් පත් කරගන්න එපා. ආණ්ඩුවක් නැතුව ගාලු මූදර පිටිය පිරිතිරි යන සෙනග වලින් පුරවන්න පුළුවන් වෙච්ච අපට ආණ්ඩුවක් ඇතුව කරන්න පුළුවන් දේ මොකද්ද කියලා මං හිතන්නේ එතුමාට තේරෙන්න ඕන. ඒ නිසා කරුණාකරලා ඒ තත්ත්වෙට මේ රට ගෙනියන්න එපා. මොකද විදේශ රටවල් බලන් ඉන්නවා ක්‍රයිසිස් සිටුේෂන් කියන වචනේ පාවිච්චි කරලා. අපි ඒගොල්ලන්ට ඒ තෑග්ග දෙන්න කැමති නෑ. හෙට උදේ 8 වෙනකන් අපි ඔබට අවස්ථාව දෙන්නම්. පළාත් පාලන මැතිවරණයකින් කොහොමද ආණ්ඩුවක් පෙරලන්නේ? මේ මෙන්න මේ තමයි මේ විදිහට තමයි ආණ්ඩුවක් පෙරලෙන්නේ. ව්‍යවස්ථා විරෝධී නම් එතුමාට යන්න පුළුවන් අධිකරණ දෙකක් තියෙනවා. අඬා වැටීමේ ව්‍යවස්ථානුකූල ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ. ඊටත් වඩා හොඳම දේ තමයි ජනබලය ලැබිලා තියෙනවා කියලානේ. යමු ජනතා අධිකරණයට එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් කරනවා ගේන්න පාර්ලිමේන්තුව විසුරා හැරීමේ යෝජනාව. මොකද එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය නැතුව 150ක් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නැත්තම් 3/2 බහුතර බලය ඒ යෝජනාවට ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරනවා ඔබ විශ්වාස කරනවා නම් බහුතර බලය ඔබටයි කියලා ගේන්න යෝජනාව අපි දෙනවා සහයෝගය ජනතාවට තීරණය කරන්න කියමු. ඉදිරි කාලයේ මේ රට පාලනය කළ යුතු අගමැතිවරයා කවුද කියන එක. කොහෙවත් නෑ බලයේ ඉන්න කට්ටිය මේ කාය වර්ධන සමිතියක වගේ මස් පිඩු පුම්බල පෙන්වන්න ඕනේ කියලා කොහෙවත් නෑ. අගමැතිපත් උනා හිට අනිද වෙනකොට කැබිනට් එකපත් වෙනවා. එතකොට කාට හරි හිතන තියෙනවා නම් ඒපත් වෙච්ච අයට බහුතරයක් නෑ කියලා වික්‍රමසිංහ මහත්තයාට එහෙම හිතනවා නම් පාර්ලිමේන්තුව රැස් වුණාම විශ්වාස භංග යෝජනාවක් දෙන්න පුළුවන්. ජාතික ආණ්ඩුව විසුරුවයි කියන්නේ කැබිනට් මණ්ඩලයේ විසුරුවයි කියන එක කියලා මේමයි මිත්‍රයා හිටපු අගමැතිතුමාට කියන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඔන්න ඔය නඩු අහන්න කියලා. ඉතින් මේ දේශපාලන ගැටුමක් නීති ප්‍රශ්නයක් බවට අරව ගන්න හදන්න එපා. එයාට පුළුවන් නම් අපි ඔබ රජය කරනවා ජනාධිපතිගේ බලය අල්ලගෙන. අපි පුළුවන් නම් ජනාධිපති බලය අල්ලගෙන ඒගොල්ලෝම පරාජය එහෙම කිසිම කාරණයක් ගැන කිසිම එකඟතාවයක් නැහැ. එතුමා සමග තියෙන එකම එකඟතාවය තමයි මේ රට මේ වැටි තිබෙන තත්වයෙන් ගොඩගෙන ඉදිරි මහමැතිවරණයක් දක්වා ගමන් කිරීම. ඔහු වර්ධීමු ජයරත්න අගමැතිතුමාව තනතුරෙන් අයින් කළා තමයි රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා ඒ තනතුරේ පිහිටුවේ. ඔබට අනුව ඒක ඒ විදිහට හරි ලස්සනට වෙලා තියෙනවා. බොහොම ස්තුතියි. මේ අතර මෙරට චීන තානාපති චෙන් ෂුවන් මහතාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කලා.